අලුත බැඳපු හැම යොලකගේම බලාපොරොත්තුව තමයි දරුවෙක් ලබන එක. ඒ දරුව දුවෙක් වුණත් පුතෙක් වුණත් මොන අඩුපාඩුව ඇතිව ඉපදුනත් දෙමාපියෝ තමන්ගේ දරුවව අතහරින්නේ නෑ. එක්තරා තරුණ යුවලක් විවාහයෙන් පසු දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉතාමත් ආසාවෙන් හිටියා. තරුණිය ගැබ්ගත් අතර තරුණියා තම ලෙයින් උපන් දරුවාව බලනකල් ඉවසිල්ලක් නැතිව මඟ බලාගෙන හිටියා. දරුවපත සිදුවන දිනේ උදා වුණා. අලුත උපන් බිරිඳාව බැලීමේ අවස්ථාව මවට කලින් පියාට උදා වුණා. ඒත් වෛද්‍යවරුන් පවා කම්පණයට පත් කරවමින් තමන්ගේ ලෙයින් උපන් පුංචි බිලිඳියව දැක්ක ඔහු එකවරම බියටපත් වී බිලිඳියගෙන් ඈතට දුවගෙන ගියා. කොටින්ම ඔහු බිලිඳියව අල්ලන්නවත් ගියේ නැහැ. අනතුරුව බිලිඳියව ඇගේ මව වන අරියානාහට ලබා දුන් අතර බිලිඳියව දුටු මවත් බෙහෙවින්ම කම්පණයට පත් වුණා. මොකද ඔවුන්ට ඉපදී සිටියේ පුංචි බිලිඳියක් වුණත් ඇගේ පෙනුම සම්පූර්ණයෙන්ම මහලු කාන්තාවකගේ පෙනුමක් ගෙන තිබුණා. වෛද්‍යවරුන් පැවසුවේ මෙය ලෝක ජනගහණයෙන් ඉතා සුළු පිරිසකට වැළඳෙන ජානමය ආබාධ තත්ත්වයක් බවයි. කොහොම හරි අන්තිමේදී තමන්ගේ දුවගේ පෙනුම නිසා සමාජයට මුණ දෙන ලැජ්ජ හිතුන පුංචි දියණියගේ පියා එනම් අරියානාගේ සැමියා ඇගෙන් දික්කසාද වී ඔවුන්ගෙන් ඈත් වෙලා යන්න ගියා. අරියානා තනිවම කොහොම හරි තමන්ගේ දියණියව බලාගත් අතර ඇයට කැටියා ලෙසින් නම් තැබුවා. පෙනුමෙන් මහලු කාන්තාවක් වගේ වුණත් කැටියා ඉතාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වුණා. පාසල් යන වයසට ආපු කැටියාට මුල් කාලෙදී බොහෝ සෙයින් ළමයින්ගේ උසුළු විසුළු වලට ලක්වෙන්න සිද්ධ වුණත් අන්තිමට කොහොම හරි ඇගේ හොඳම යාළුවා ඇයට චර්ම රෝග විශේෂඥවරයෙක් මුණගස්වන්න මැදිහත් වුණා. වෛද්‍යවරයා විසින් තරුණ කැටියාව ප්ලාස්ටික් සැත්කමකට භාජනය කළ අතර හාස්කමක් සිදු වූවාක් මෙන් වසර ගණනාවක් ඇයව අවලස්සන කළ විරූපී පෙනුම අතුරුදන් වෙලා ගියා. අවසානයේ ඇයි විවාහ වී දරුවන් දෙදෙනෙක්ම ලැබූ නමුත් ඇගේ දෙවන දරුවාද ඇයි මෙන්ම මහලු පෙනුමක් සහිත රෝගී දරුවෙක් වුණා. අවාසනාව මොනතරම්ද කියනවා නම් කැටියාගේ තාත්තා වගේම ඇගේ සැමියාත් මේ සිදුවීමත් සමග ඇගෙන් දික්කසාද වී යන්න ගියා. ඒත් කතාව එතනින් නතර වුණේ නෑ. අවසානයේ කොහොම හරි කැටියා තමන්ට වගේම තමන්ගේ දරුවන්ටත් ඇත්තටම ආදරය කරන සැබෑම පිරිමියෙක් ලබන්න තරම් වාසනාවන්ත වූ බවයි සඳහන් වෙන්නේ.